අයිබන් කලි පිගන්න අදත් ඔල හැමදර අමත්ත ලොවත් සැසු ු ශලකට ඉතින් අප මේ වෙද්දී මේ ක්‍රිකට් නීත් සම්බන්ධව නීත් කීපයක් කතා කරලා තියෙනවා වීඩියෝස් ලිංක්ස් ඔගලන්ට පල්ල ඩිස්ක්‍රිප්ෂන් බලාගන්න පුළුවන්වේ ඉතින් අද අපට කතා කරන්න තියෙන්නේ මේ නීති අංක එක දෙක තුන සහ එක දෙක හතර මං අද නීත්‍යයක් කතා කරන්න මොකද මේක ගොඩක් ලොකුර කතා කරන්න තියෙන නීත්‍යයක් නෙවෙයි නිසා මං දෙකක් එකසේ කතා කරන්න හිතුවා ඉතින් අද කතා කරන්න තියෙන්නේ එක දෙක තුන සහ එක දෙක හතර එක දෙක තුන කියන නීතිය සඳහන් වෙන්නේ all those nominated including those nominated as substitute fielders as well as concussion replacements and covid-19 replacements must be eligible to play for the particular team and by such nomination the nominees shall warrant that they are so eligible කියන මේකෙන් අත්‍තර කැටීම් කියන්නේ playing 11 එකට අමතරව substitute fielders ලා ඉන්නවා ඊට අමතරව concussion වලට replacement කරන players ලා ඉන්නවා ඒ වගේම covid-19 වලට ගොදු වෙච්ච ක්‍රීඩකෙක් ඉන්නනම් ඒ වෙනුවට replace කරන ක්‍රීඩකෙකින් ඉන්නවා ඉතින් එහෙම ක්‍රීඩකෙකින් පවා මේ ගහන සෙල්ලම් කරන ක්ලාස් දෙයට අමතරව ඒ ඉන්න ක්‍රීඩකෙකින් පවා ක්‍රීඩා කරන සුදුසුකම් තියෙන ක්‍රීඩකයන් වෙන්න ඕනේ ඒ කියන්නේ සුදුසුකම් තියෙනවා කියලා කියන්නේ ඔවුන්ට විනය පරීක්ෂණයක් තියෙනවත් ඇසිස්ගෙන් බෑන් කළා තියෙනවත් එහෙම හැකියාවක් තහනම් පානලා තියෙන ක්‍රීඩකයෙක් වෙන්නවත් එහෙම කිසිම ගැටලුවක් තියෙන ක්‍රීඩකෙක් නොවිය යුතුයි කියන තමයි මේකෙන් මේ නීතියෙන් ප්‍රධාන වශයෙන් කියවෙන්නේ. කියන්නේ සෙල්ලම් කරන ක්‍රීඩා කරන ක්ලාස් දෙනත් රිසර්ව් ඉන්න ක්‍රීඩකිනුත් ඒ වගේම තවත් ක්‍රීඩකෙන් ස්ටෑන්ඩ් බයි ඉන්න ක්‍රීඩකේ ඉන්න ඒ සියලු දෙනාම යම් හේකින් COVID-19 ප්‍රශ්නයක් නිසා හෝ එහෙම නැත්නම් කන්කෂන් එකක් නිසා හෝ ක්‍රීඩකෙක් ආදේශ කරනවා නම් ඒ ක්‍රීඩකිනුත් මේ තය ක්‍රීඩා කරන සුදුසුකම් ලැබලා තියෙන්න ඕනේ. මේ සුදුසුකම් ලැබනවා කියලා කියන්නේ මොන්ට විරුද්ධව ICC කින්වත් නැත්නම් පාලක මණ්ඩලයෙන්වත් කිසිම ආකාරයේ විනය පරීක්ෂණයක්වත් විනය පරීක්ෂණයක්වත් එහෙම නැත්නම් චෝදනාවක් මේ කිසිම තහනමක ලක් නොවෙච්ච යම් ගැටලුවක් මතු නොවෙච්ච ක්‍රීඩකෙක් වටපත් වෙන්න ඕනේ. කියන්නේ පිටුමු ක්‍රීඩකෙක් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ධනුෂ් කුමාරතිලක මේ වෙද්දී යම් තහනමකට ලක් වෙලා ඉන්නේ. ඒ තහනමකට ලක් වෙන ක්‍රීඩකයව හැකියාවක් ලැබෙන්නේ නැහැ කිසිම හේතුවෙන් ආදේශ ක්‍රීඩකෙක් විදිහටවත් ඉදිරිපත් කරන්න. මොකද ඒ සුදුසුකමක් වෙන්නේ නැහැ ඒක තමයි වේලා ගන්න. ඒක තමයි කෙටියම කතා කරන්නේ 1 2 3 කියන නීතිය යටතේ. ඊට පස්සේ අපි බලමු 1 2 4 කියන නීතිය යටතේ මොකක්ද කතා කරන්නේ කියලා. In addition by their nomination the nominees shall be deemed to have agreed to by all the applicable ICC regulations pertaining to international cricket and particular the clothing and equipment regulations the code of conduct for players and player support personnel within brackets hereafter referred to as the ICC code of conduct the anti discrimination code for players and player support panel and the anti doping code the anti corruption code කියන්නේ මේක කෙටින්ම කියන්නේ මේ 1 2 4 කියන නීතිය යටතේ මේ ක්‍රීඩකයන් සියලු දෙනාම මේ කිව මේ anti corruption plus players ICC code of conduct ඒ වගේ මේ players rules and regulation මේ හැම දෙයකටම මේ ක්‍රීඩකයන් සියලු දෙනාම යටත් වෙනවා කියන එක තමා මේ කියන්නේ මේ නම් කරන සබ්ස්ටිට්‍යුට් ෆීල්ඩර්ස්ලා ක්‍රීඩා කරන ක්ලස් දෙනා සියලු දෙනාම මේ ICC rules වලට versus playing conditions වලට players and player support code of conduct එකට ඒ anti corruption සඳහා තියෙන rules වල මේ හැම දෙයකටම මේගොල්ලෝ යටත් වෙනවා මේ ටීම් කාඩ් නම ඇතුළත් කරාට පස්සේ ඒක තමයි මේ නීති කෙටියෙන් කියන්නේ ඉතින් බොහොම සාල නීති දෙකක් ඔයගලන්ට මම දැන් මේ සම්බන්ධ ලොකු ගැටලු ඇති වෙයි කියලා මම හිතන්නේ නැහැ නමුත් මොකක් හෝ ගැටලුවක් මේ සම්බන්ධ තියෙනවා නම් සුපුරුදු පරිදි පල්ලා කමෙන්ට් සෙක්ෂන් සඳහන් කරන්න අනිවාර්යයෙන් මේ වලට උත්තර ලැබෙනවා ඒ වගේම අපේ කලින් වීඩියෝස් වල ලින්ක්ස් ටත් පල්ලා කමෙන්ට් සෙක්ෂන් සඳහන් වෙනවා ඔයගලන්ට ඔයගෙ ක්ලික් කරලා බලන්න පුළුවන් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් මම ඔයගලන් ගාවට එන්නම් මම ඉෂේන්ද්‍ර ඩිසිල්වා සුබ දවසක් Thank you.